පසුගිය දින කීපය දැහැල්ලු ධාරානිපත වර්ෂාව පිළිබඳ වාර්තා කීපයකට එමු. මේ දිවයිනේ ඡායාරූපය. කාගේ ප්‍රියතම මෙලිබන් බිස්කට් දැන් 130ක් සීනි අඩුවෙන්. රස දන්න කාටත් හර්ෂෝ. දිස්ත්‍රික්ක 13ක 160,000ක් පීඩාවට පත් කළ අයහපත් කාලගුණය ඡායාරූපයක් සමග වාර්තා කරන්නේ චමින්ද සිල්වා. ලංකාදීපයට එමු. මහවැස්සෙන් පවුල් 39,522ක් අනාතයි. නිමල කොඩිතුවක් වූ ලංකාදීපේ වාර්තා කරනවා. ඒ අතරේම තද වැසි අඩුවේ මුහුදු කලාප දෙකකට අදහා හෙට ගමන් නොකරන ලෙස ඉල්ලීමක් කළ ඇති බව තමයි ඒ වාර්තාවේ කියන්නේ. ඒ වගේම වැසි සමග ඉහළ යන ඩෙංගු උදුර පාලනය කිරීමට නම් මේ ඉන්දික හේවා විතරණගේ වාර්තාවක සටහන් කර තිබෙනවා. ඔබ විසින් ඉටු කළ යුතු කාර්යයන් කුමක්ද කියන කතාව. ඒක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඔබ දන්නවා. දත වැසි අඩුවේ මුහුදු කලාප දෙකකට අදහා හෙට ගමන් නොකරන ලෙසට ඉල්ලීමක් ඒ ඉන්දික හේවා විතරණගේ වාර්තාවකයි සටහන් වෙන්නේ. ජයකයකාවා ජල ගැලීම් පාලන ව්‍යාපෘතියක් කරන්න අපේ ඇමතිවරු කොමිස් සෙල්ලුවා. බලමු අඩු ගානේ මේ අවුරුදු පහේවත් කොමිස් ඩීල් 10% අල්ලස් මේ වචන හතර සම්පූර්ණයෙන්ම අපේ වාග්මාලාවෙන් නැති කරන්න පුළුවන්ද කියලා කොමිස් ඩීල් 10% අල්ලස් මේ වචන හතර නැති කරන්න පුළුවන්ද කියලා බලමු. මේ අවුරුදු පහේවත් ගම් වතුරට හසු වන්ට මීඋණ අවදානමක් නොමිල ලබා දෙන මීඋණ ස්නහවන ඖෂධ ලබා ගන්නා ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.